1990 දෙසැම්බර් මාසෙ 15 වෙනිදා ඇමරිකාවේ බැල්ටිමෝර් පොලිසිය ජෝ මෙතිනි නම් පුද්ගලෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කිරීම සහ කිම්බර්ලි ලින් ස්පයිස් නැමැති තරුණියක් ඝාතනයට සැකපිටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවුණු විදිහට මොහුගේ අපරාධයන් ඝාතන මාලාවක් බවට පත් වෙනවා. මේ ඝාතන මාලාව ධාම ඝාතනයක් බවට පරිවර්තනය වෙනවා. මේ විදිහට මේ ජෝ මෙතන නම් පුද්ගලයා ඝාතනය කරපු පුද්ගලින්ව ඔහු ආහාරයට ගන්නවා. ඔහු තමන්ගේ වින්දිතයන්ගෙන් හදපු බර්ගර්ස් පැටිස් වගේ ආහාර පොඩි ට්‍රක් එකක දාලා මිනිසුන්ට විකුණන්නත් පෙළඹෙනවා. ඇයි ජෝ මෙතන මේ වගේ දෙයක් කළේ? මේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක රැඳෙන්න. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. इट हे तीन बेल क्लिक कर अभी अलू तेन वीडियो एवेल में नरम जो मेतनी पद दास नमसे पनस पहे मारतुमासे देवनिदा ए अमेरिका वे बेल्टिमोर वलदी जो गे ताता मत्पेन वलट एब्बेवन केनेक जोट वायसावरुदु हायेदी ओगे ताता रियानतुरुकें जीविताक्षर पात्वेनवा इट पासे මේ පවුලේ සම්පූර්ණ බර වැටෙන්නේ එයාගේ අම්මට. ඒ කියන්නේ ළමයි 6 දිනක් බලා ගන්න වගකීම වැටෙන්නේ සම්පූර්ණයෙන්ම ජෝගේ අම්මට. ජෝගේ අම්මට සිද්ධ වෙනවා අමතර රැකියාවන් කිහිපයක්ම කරන්න. ජෝ කියන විදිහට ඔහුගේ ළමා කාලේ එච්චර සුන්දර නැහැ ඔහු කියනවා. ඔහුට කාලෙන් කාලට එක එක foster families. ඒ කියන්නේ කැපකරු පවුල්. ඒකත් අපහැදිලි නම් දරුකමට බාර ගන්න පෞල් වලට කාලින් කාලට මාරු වෙවි ජීවත් වෙන්න. ඒ ජෝගේ අම්මා කියනවා ඔහුට ඒ වගේ ළමා කාලයක් නෙමෙයි තිබුණේ. ඔවුන් දුප්පත් තමයි. ඇයට ඔවුන් ගැන බලන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. නමුත් ඇය කොයිම වෙලාවකවත් ඇගේ දරුවන්ට අඩුවක් කළේ නැහැ කියලා. අවශ්‍ය හැමදේම ඇය කරපු රැකියාවලින් ඔවුන්ට සැපයුවා කියලා ඇය කියනවා. වයස අවුරුදු 18 දී ජෝ හමුදාවට බැඳෙනවා. ඔහු සේවයට जर्मनी යනවා. ජෝ කියනවා ඔහු වියට්නාමෙත් සේවය කරලා තියෙනවා කියලා. නමුත් ඔහුගේ අම්මා කියන්නේ නම් ඇයට ඔහු වියට්නාමේ සේවය කරා කියන තරම් මතකයක් නැහැ කියලා. ජෝගේ අම්මගේ සහ ජෝ කියන අදහස් ටිකක් පරස්පරයි. ඇමරිකාව වියට්නාමය තුල තමන්ගේ මෙහියුම් මොහු සේවයට බැඳෙන කාලය වෙනකොට නතර කරලා දාලා තියෙනවා. ඒ නිසා අපිටත් සැකයක් තියෙනවා මොහු ඇත්තටම වියට්නාමේ සේවය කළාද නැද්ද කියන එක. ඒ කොහොම වුණත් ජෝ හමුදාවෙන් ඉවත් වෙලාවට පස්සේ ඔහු ඔහුගේ පවුලෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. ජෝ හමුදාවට බැඳෙන්නේ 1973 දී. මේ කාලෙදී ඔහු කොකේන්, හෙරොයින් වගේ මාත්‍රාව වලට ඇබ්බැහි වෙනවා. ඔහු හමුදාවෙන් ඉවත් වෙලාවට පස්සෙත් දිගින් දිගටම මේ වගේ මාත්‍රාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ජෝ ගෙදරින් ගියාට පස්සේ ජීවත් වෙන්නේ මහපාරේ. ඔහු තමන්ගේ දවස ගෙවන්නේ පාරයිනේ. එක එක වාහනවල ජංක් යාඩ්, පබ් මේ වගේ තැන්වල තමයි ඔහු දවස ගෙවන්නේ. ඔහු තමන්ට කියලා හම්බ කරගන්න දෙයක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වියදම් කරන්නේ කොකේන්, හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය මිලදී ගන්න. මොහු ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්, ෆෝක්ලිෆ්ට් කෙනෙක්. ඔය වගේ රැකියා කිහිපයක්ම කරනවා. 1994 වෙනකොට ඔහු යම්තාක් දුරට ස්ථාවර වෙනවා. 1994 වෙනකොට ඔහු ජීවත් වෙන්නේ තමන්ටම කියලා මිලදී ගත්ත ට්‍රේලර් එක. ඒ තමන්ගේ බිරිඳ, එහෙම නැත්නම් හරියටම කිව්වොත් ඔහුගේ පෙම්වතියයි ඔහුගේ වයස අවුරුදු 6ක් වෙන පුතයි එක්ක. මේ විදිහට ඔහු ටික කාලයක් සතුටෙන් ජීවත් වෙනවා. වයස අවුරුදු 6ක් වෙනකන් ඔහු ජීවත් වෙන්නේ ඔහුගේ පුතත් එක්ක. නමුත් 1994 එක දවසක් ඔහු ගෙදරෙනකොට ඔහුගේ පෙම්වතිය ඔහුගේ ළමයාත් එක්ක ඒ ගෙදරින් ගිහිල්ලා තිනවා. ජෝගේ පෙම්වතියත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහුණ කෙනෙක්. ජෝ හිතනවා ඇය අනිවාර්යයෙන්ම ඔවුන්ට මත්ද්‍රව්‍ය අරගෙන ඉන කෙනෙක් එක්ක පැනලා යන්නේ කියලා. ජෝ තමන්ගේ පුතාව හොයන්න පටන් ගන්නවා. ඔහු දවස් ගණන් මාස ගණන් ඔහුගේ පුතාව හොයනවා. ජෝ වගේම ජෝගේ පෙම්වතියත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහුණ කෙනෙක්. මේ නිසා ජෝ ඔවුන් මත්ද්‍රව්‍ය මිලදී ගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගියපු තැන්වලට නැවත වතාවක් ගිහිල්ලා බලනවා එයාගේ පෙම්වතිය බැරි වෙලාවත් ඒ තැන්වලට ඇවිල්ලා තියෙනවද කියලා. මේ විදිහට 1995 එක දවසක ජෝ යනවා බැල්ටිමෝ වල තියෙන හැන්නෝව කියන පාලම යටට. මෙතන ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එන තැනක්. ජෝට
මෙතනදී තමන්ගේ පෙම්වතිය හම්බෙන්නේ නැහැ. නමුත් එතන ඉන්නා මිනිස්සු දෙන්නෙක්. ජෝ අහනවා ඔවුන් බැරි වෙලාවත් මේ විදිහේ කාන්තාවක් දැක්කද කියලා. ඒත් ඔවුන් කියන ඔවුන් ඒ විදිහ කෙනෙක්ව දැක්කේ නැහැ කියලා. මේකෙන් ජෝට කේන්දියනවා. ජෝ මේ පුද්ගලයන් දෙන්නව ඔහුගේ අතේ තිබුණු පොරවකින් මරලා දානවා. මේ පුද්ගලය දෙන්නගේ නම ඇවිල්ලා රැන්ඩන් බ්‍රුවර් සහ රැන්ඩි පයිකර්. මේ වෙලාවේ මේ හැන්නෝව කියන පාලම ළඟ එක මිනිස්සෙක් මාළු බාන ගමන් ඉන්නේ. ජෝ හිතනවා මේ මිනිස්සයා ඔහු කරපු අපරාධය දැක්ක කියලා. මොහු දෙපාරක් හිතන්නේ නැහැ. මොහු මේ මිනිස්සයාවත් ගිහින් මරලා දානවා. ජෝට ටික වෙලාවකින් තේරෙනවා ඔහු කරපු දේ බරපතලකම. ඔහු ඉක්මනටම මේ මලසිරුරු ගඟට ඇදලා දානවා. ජෝට මේ ඝාතනයන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ලැරි අමොස් කියලා පුද්ගලෙක් මේ ඝාතන ත්‍රිත්වයන් කරන්න පාවිච්චි කරපු පොරව හොරකම් කරනවා. ඔහු හොරකම් කරලා නතර වෙන්නේ නැහැ. ඔහු එවරෙට් ඩොවල් කියලා පුද්ගලෙක්ව මේ පොරවෙන්ම ඝාතනය කරනවා. 1995 අගෝස්තු මාසයේ දෙවනිදා. ඒ දවසේම මේ එවරෙට් ඩොවල් කියන පුද්ගලයාගේ මලසිරුර පොලිසිය හොයාගන්නවා. ඒ වගේම තමයි ලැරි අමොස් සහ ජෝ මෙතනි කියන පුද්ගලයින් දෙදෙනාවම පොලිසිය අත්අඩංගුවට ගන්නවා. මොකද මේ පොරවේ ඔවුන් දෙදෙනාගේම ඇඟිලි සලකුණු වගේ දේවල් සටහන් වෙලා තියෙන නිසා. එවරෙට් ඩොවල්ගේ ඝාතනයට ලැරි අමොස් වැරදිකරු කියලා පිළිගන්නවා. බ්‍රැන්ඩල් බ්‍රුවර් සහ බ්‍රැන්ඩි පයිකර් කියන පුද්ගලයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ ජෝ මෙතනිට. මේ නඩුව අවුරුදු එකහමාරක් විතර ඇදෙනවා. ඒ කියන්නේ අවුරුද්දයි මාස 6ක්. මේ අවුරුද්දයි මාස 6ක කාලයක් ජෝ මෙතනි හිරේ ඉන්නවා. අධිකරණයේ තීරණය කරනවා මේ රැන්ඩි පයිකර් රැන්ඩල් බ්‍රුවර් කියන පුද්ගලයන් දෙදෙනාගේ ඝාතනයට ජෝ මෙතනි සම්බන්ධයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි පොලිසියට හොයාගන්න බැරි වුණා කියලා. මේ නිසා ජෝ මෙතනි මේකෙන් නිදහස් වෙනවා. හිරෙන් නිදහස් වෙලා ආව ගමන්ම ජෝ මෙතනි කරන්නේ ආපහු ඔහුගේ පුතාව හොයාගෙන යන එක. ජෝ මෙතනිට මේ වෙනකොට මිනි මරණකේ රහ වැටලා තිබ්බේ. හිරෙන් නිදහස් වෙලාවට පස්සේ ජෝ මෙතනි තවත් කාන්තාවන් දෙදෙනෙක්ව ඝාතනය කරනවා. ඔවුන් ගණිකාවන්. මේ ගණිකාවන් ඝාතනය කරන්න හේතුව ඔවුන්ට ජෝ මෙතනිගේ පෙම්වති ඉන්නේ කොහෙද කියලා කියන්න බැරි වුණ එක. මේ මලසිරුරු ජෝ ගඟට දාන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තීරණය කරනවා වෙනස්ම විදිහ දෙයක් කරන්න. මේ මලසිරුරු ඔහු ගෙදර අරගෙන එනවා. අරන් ඇවිල්ලා මස් ගන්න පුළුවන් හැම කොටසකින්ම ඔහු මස් ගන්නවා. ඒවා ඔහු ෆ්‍රීස් එකේ දාලා අරන් තියනවා. ඉතුරු කොටස් ඔහු සේවය කරපු තැන වල දානවා. ඔහු සේවය කරන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට. මේ ට්‍රක් නවත්තලා තියෙන යාඩ් එකක ඔහු ඉතුරු මලසිරුරු කොටස් වල දානවා. මේ මලසිරුරු වල ඔහු ඉතුරු කරගත්ත මස් කොටස් වලින් ඔහු බර්ගර්ස් පැටිස් වගේ දේවල් හදලා ආහාරයට ගන්නවා. ඔහු තීරණය කරනවා මේකෙන් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. ජෝ මෙතනි පාරයිනේ පොඩි ට්‍රක් එකක බර්ගර්ස් පැටිස් වගේ ෂෝටිස් විකුණන්න පටන් ගන්නවා. මොහු මේකට පාවිච්චි කරන්නේ ඔහු මරපු මිනිස්සුන්ගේ මස්. මේ මස් හරක් මස් ඌරු මස් එක්ක එකට අඹරලා මොහු එක එක කෑම ජාති හදනවා. මේ කෑම ආහාරයට ගන්න කාටවත් වෙනසක් තේරෙන්නේ නැහැ. 1996 නොවැම්බර් මාසෙදී මොහු කිම්බර්ලි ලින් ස්පයිස නැමැති කාන්තාවක් ඝාතනය කරනවා. ජෝ මේ මලසිරුරත් වලදාන්නේ අර ට්‍රක් නවත්තන යාඩ් එකේමයි. 1996 දෙසැම්බර් මාසේ 8 වෙනිදා ජෝ රීටා කෙම්බ කියලා තරුණයක්ව ඔහු නැවතිලා ඉන්න ට්‍රේලයකට එක්කගෙනෙනවා. ඒ ඇයට මත්ද්‍රව්‍ය දෙනවා කියන පොරොන්දුව මත. මෙතනදී ඔහු ඇයට යෝජනා කරනවා ඔහුත් එක්ක ලිංගිකව හැසිරෙන්නේ. රීටා මේක ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේ කේන්ති යන ජෝ ඇයට පහර දෙන්න පටන් ගන්නවා. ඇය කොහොම හරි ඔහුගෙන් බේරිලා මේ ට්‍රේලයකෙන් එළියට එනවා. ඒත් ජෝ ඇයව ආපහු මේ ට්‍රේලයක ඇතුළට ඇදගෙන එනවා. ජෝ කියන්නේ අඩි 6 අඟල් එකක් විතර උස තරබාරු පුද්ගලයෙක්. ඔහුට විහිළුවට කට්ටිය කිව්වේ ටයිනි කියලා. මේ වගේ කෙනෙක්ගෙන් රීටාට බේරෙන එක ටිකක් අමාරු වෙනවා. ට්‍රේලයකට බලහත්කාරයෙන් ඇදගෙන යන රීටාව ඔහු අපයෝජනය කරන්න උත්සාහ කරනවා. ඒත් රීටා කොහොම හරි මේ ට්‍රේලයකෙන් එළියට පැන ගන්නවා. ඇය කෙලින්ම යන්නේ පොලිසියට. පොලිසියට ගිහින් පැමිණිලි කරනවා ජෝ මෙතනි ඇයට කරදර කරන්න උත්සාහ කරා කියලා. මේ වෙලාවේ ජෝ මෙතන ටිකක් කලබල වෙනවා. ඊට පස්සේ ඔහු ඔහුගේ යාළුවෙක්ට දුරකථන ඇමතුමක් දීලා කියනවා ඔහු ඝාතනය කරපු තරුණියකගේ මලසිරුර වෙන තැනක වළලන්න ඔහුට උදව් කරන්න කියලා. ඒ තමයි කිම්බර්ලි ලින් ස්පයිස කියන තරුණිය. ජෝගේ යාළුවා
මේ ගැන කෙලින්ම පොලිසියට පැමිණිලි කරනවා. 1996 දෙසැම්බර් මාසේ 15 වෙනිදා වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය ජෝ මෙතනි අත්අඩංගුවට ගන්නවා. ජෝ මෙතනි තමන් කරපු හැම අපරාධයක්ම පාපොච්චාරණය කරනවා. ජෝ මෙතනි කියන විදිහට ඔවුන් මිනිස්සු 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරලා දෙනවා. මොහුගේ පාපොච්චාරණයන්ට අනුව 1994 දෙත් ඝාතනයක් කරලා දෙනවා. ඒ වයස අවුරුදු 39ක කාන්තාවක්. ඇගේ නම කැති ඇන් මැගසයින. ජෝ පොලිසිය මේ කැතිගේ මලසිරුර තියෙන තැනට එකගෙන යනවා. ඒ අර ට්‍රක් නවත්තන යාඩ් එකට. ජෝ කියන විදිහට කැතිගේ මලසිරුර මීට කලින් බලදාලා තිබිලා තියෙන මෙතන නෙමෙයි. ඔහු පස්සේ තමයි මේ මලසිරුර මෙතෙන්ද ගෙනල්ලා තියෙන්නේ. ඒ මාස 6කට විතර කලින් ඒ අවස්ථාවේදී ඔහු කැතිගේ හිස් කබල එතනින් අයින් කරලා වෙන තැනකට විසික් කරලා දාලා තිනවා. පොලිසියට මේ හිස් කබල හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් පොලිසියට පුළුවන් වෙනවා මේ මලසිරුර කැති ඇන් මැගසයින් එක කියලා තහවුරු කරගන්න. 1997 දී ජෝ මෙතනිට රීටා කෙම්බ කියන තරුණියව අපයෝජනය කිරීමට තැත් කිරීම වෙනුවෙන් වසර 50ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ වගේම තමයි 1998 අගෝස්තු මාසයේදී ඔහු කැති ඇන් මැගසයින් ඝාතනයට බැරදිකරු කියලා පාපොච්චාරණය කරනවා. මේ වෙනුවෙන් මොහුට මරණ දඬුවම නියම වෙනවා. එහෙත් 2000 අවුරුද්දේදී මොහුගේ මෙම මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට නැවතත් තීරණය වෙනවා. මොහුට මරණ දඬුවම දෙන අවස්ථාවේදී ඔහු ප්‍රකාශයක් කරනවා. ඔහු මේ ඝාතනයෙන් සිදු කරේ ඔහුට ඒ වගේ සතුටක් ලැබුණ නිසා කියලා. ඒ වගේම තමයි ඔහු කියනවා ඔහු පසුතැවෙනවා කියලා. ඔහුට ඕන කරපු මිනිස්සු දෙන්නව මරා ගන්න බැරි වුණ එකට. ඒ තමයි ඔහුගේ පෙම්වතියයි ඇයගේ අලුත් සහකරුවයි. ජෝ මෙතනිගේ හරිනම ජෝසෆ් මෙතනි. ජෝසෆ් ගැන දන්නයි කියන විදිහට ජෝසෆ් කියන්නේ ගොඩක් හිත හොඳ හොඳින් කතා බහ කරලා ඉන්න මිනිසෙක්. ඒත් මේ වෙස්මුණ ඇතුලේ හැංගිලා ඉඳලා තියෙන්නේ අමනුස්සෙක්. 2017 අගෝස්තු මාසේ 5 වෙනිදා ජෝ මෙතනි ඔහුගේ සිරකුටියේ මිය ගිහිල්ලා ඉද්දි පොලිස් නිලධාරීන් හොයාගත්තා. මේ මරණයට නිශ්චිත හේතුවක් සඳහන් වෙන්නේ නැහැ. ඒක ස්වභාවික මරණයක්ද එම නැත්නම් සියදි විනාසාගත්තද නැද්ද කියන එක හරියට සටහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් ඔහු මිය ගිහිලා තියෙන්නේ 2017 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඔහු මැරෙන දවස වෙනකම්ම ජෝට ඔහුගේ පුතාව හොයාගන්න බැරි වෙනවා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපි අලුතෙන් දාන videos එවෙලෙම නරඹන්න. මේ video එකට ඔයාලා කැමති නම් like කරන්න මතක් කරන්නත් එපා. ඒත් එක්කම ඔයාලගේ අදහස් දාලා යටින් comment කරන්න.